අයිබෝවන් කියලා පිළිගන්නවා SL Night Power YouTube channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට ඔයාලා හැමෝම අද අපි කතා කරන්නේ අපේ ස්ටෝරේජ් එක සම්බන්ධව ෆෝන් එකක් භාවිතා කරන අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි මෙන්න මේ ස්ටෝරේජ් එක එහෙම නැත්නම් අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක පිරෙන එක මේකට බලපාන ප්‍රධාන හේතුවක් තමයි මේ ඇප් ඒ කියන්නේ අපි යූස් කරන විවිධ ඇප් මේ ඇප් වල ඩේටා ඒ වගේම අපි භාවිතා කරන ෆොටෝ ඒ වගේම අපේ ෆෝන් එකේ කෑෂ් මෙන්න මේ වගේ දේවල් ඒ වගේම අපි සින්දු දානවා නම් එව්වා ෆයිල්ස් ෆොටෝ අපි යූස් කරන එහෙම නැත්නම් අපි අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට දාගන්න ෆයිල් මේ අතර ප්‍රධානම තැනක් ගන්නේ අපේ ඇප් වලින් එහෙම නැත්නම් අපේ මැසෙන්ජර් ඇප් වලින් එහෙම නැත්නම් අපි මොකක් හරි ඇප් එකක් යූස් කරනවා නම් මෙන්න මේ ඇප් වලින් අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට අලුතෙන් එන ඩේටා මෙන්න මේ වගේන් තමයි අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක ගොඩක්ම පිරෙන්නේ ප්‍රධානම දේ තමයි මේක වෙන්නේ අපිට නොදැනුවත්වමයි අදගෙනලා තියෙන්නේ මෙන්න මේකට විසඳුමක් ඒ තමයි සාමාන්‍යයෙන් අපි ඇප් එකක් යූස් කරද්දී මේ ඇප් එකේ තියෙන සියලුම ඩේටා ඩවුන්ලෝඩ් වෙන්නේ එහෙම නැත්නම් සේව් වෙන්නේ අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට අද අපි කතා කරන්නේ මෙන්න මේ ඇප් වල තියෙන ඩේටා අපේ චිප් එකට එහෙම නැත්නම් අපේ SD කාඩ් එකට ලේසියෙන්ම මූව් කරගන්නේ කොහොමද කියලා ඒ කියන්නේ අපි දැන් ෆොටෝ එකක් මේකට ඩවුන්ලෝඩ් කරගන්නවා නම් උදාහරණයක් විදිහට මම WhatsApp ගන්නම් අපි WhatsApp හරහා මොකක් හරි ෆොටෝ එකක් අපේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නවා නම් මෙන්න මේවා සේව් වෙන්නේ අපේ SD කාඩ් එකට ඒ වගේම ස්ටේටස් මේ වගේ හැමදේම සේව් වෙන්නේ අපේ SD කාඩ් එකේ මේක අපි ආකාර දෙකකට කතා කරනවා පළවෙනි ආකාරය තමයි ඇප් එකක් භාවිතා කරලා මේක කරන්නේ කොහොමද කියලා ඒ වගේම දෙවෙනි ආකාරය තමයි ඇප් එකක් නැතුව මේක කරන්නේ කොහොමද කියලා මේකෙදි දෙවෙනි ආකාරය ගැන නම් මම එච්චර විශ්වාස කරන්නේ නැහැ මේක හරියටම වෙයි කියලා හැබැයි පළවෙනි ක්‍රමය ගැන නම් හරියටම කියන්න පුළුවන් ඉන්ටර්නල් ස්ටෝරේජ් එකකට නැතුව SD කාඩ් එකකට තමයි සේව් වෙන්නේ කියලා මේ විදිහට අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ තියෙන අපේ ඇප් වල ඩේටා එහෙම නැත්නම් අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එක පිරෙන එකෙන් වෙන්නේ අපේ ෆෝන් එකේ පර්ෆෝමන්ස් සෑහෙන්න අඩු වෙනවා ඒ වගේම අපේ ෆෝන් එක රත් වෙනවා ඒ වගේම අපේ ෆෝන් එක ස්ලෝ වෙනවා ඒ වගේම තවත් දෙයක් තමයි අපේ ෆෝන් එක ස්ට්‍රක් වෙනවා ඒ කියන්නේ ෆෝන් එකෙන් වැඩ කරද්දී හිර වෙන්න බලනවා මේ හැම දෙයකටම විසඳුමක් වෙයි අද අපි ගෙනල්ලා තියෙන වීඩියෝ එක ඒකින් තමයි පුළුවන් හොඳ පර්ෆෝමන්ස් එකකින් ඒ වගේම හොඳ ස්පීඩ් එකකින් ෆෝන් එක වැඩි රත් නොවි ඔයාලගේ රාජකාරී එහෙම නැත්නම් ඔයාලගේ වැඩ කටයුතු සාර්ථකව හැමදාම කරගන්න. දැන් අපි යමු අපේ වීඩියෝ එකට. මෙන්න මේ ආකාර දෙකෙන්ම මෙන්න මේ දේ හරියටම කරන්නේ කොහොමද කියලා බලන්න. දැන් මම මේ විදිහට මගේ ෆෝන් එකට ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා අපි ආකාර දෙකක් ගැන කතා කරනවා කියලා. මුලින්ම මම කතා කරන්නේ මේ ඇප් එක දාගෙන මේක කරන්නේ කොහොමද කියලා මුලින්ම මගේ ෆෝන් එකට මේ ඇප් එක මට දාගෙන ඉන්න වෙනවා ඒකෙන්ද මම මගේ Play Store open කරගෙන මෙතන search කරනවා auto file transfer කියලා එතකොට අපිට එන්නේ මෙන්න මේ වගේ ඇප් එකක් මේක MB 4ක විතර ගොඩක් පොඩි ඇප් එකක් දැන් මම මේක මේ විදිහට මගේ ෆෝන් එකට install කරගන්නවා දැන් මගේ ෆෝන් එකට මෙන්න මේ ඇප් එක සම්පූර්ණයෙන්ම ඉන්ස්ටෝල් වෙලා තියෙන්නේ අපිට මෙන්න මේ වගේ icon එකකින් මේ ඇප් එක බලා ගන්න පුළුවන් වෙනවා දැන් අපි මේ ඇප් එක ඕපන් කරගෙන බලමු ඊට පස්සේ අපිට මොනවද කරන්න වෙන්නේ කියලා මම මේ විදිහට මෙන්න මේ ඇප් එක උඩ ටච් කරනවා එතකොට අපිට මෙන්න මේ විදිහට තමයි මුලින්ම මේ ඇප් එක ඕපන් වෙන්නේ මෙතනින් ඔයාලා මේකට මේ years කියන එක දෙන්න ඊට පස්සේ අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතනින් ඔයාලා මේ permissions කියන එකට ගිහිල්ලා මෙතන මේ files and media කියන එකට යන්න ඒකට ගියාම අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට දැන් ඔයාලා මෙතන උඩම තියෙන allow management of all files කියන එක දෙන්න ඊට පස්සේ පල්ලෙයි allow කියන එකක් දෙන්න දැන් ඔයාලට මෙතනින් මේ විදිහට back වෙන්න පුළුවන් ඊට පස්සෙත් ඔයාලා මෙතනින් back වෙන්න ආයෙත් ඔයාලට back වෙන්න පුළුවන් ඊට පස්සේ අපි එන්නේ ආයෙත් මෙන්න මේ වගේ තැනකට දැන් ඔයාලා ආයෙත් මේකට years කියන එක දෙන්න හරි ඊට පස්සේ ඔයාලා ආයෙත් මෙතනින් අයින් වෙන්න ඕනේ දැන් ඔයාලා එන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතන තියෙනවා add new tasks කියලා පොඩි ධනසලකුණක් එක්ක ඔයාලා මෙන්න මේ ධනසලකුණ උඩ ටච් කරන්න එතකොට අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට දැන් මෙතන උඩින්ම තියෙනවා name කියලා තැනක් මෙතනින් ඔයාලට කැමති නමක් දාගන්න පුළුවන් මම මේකට නමක් දාගන්නම් මගේ ෆයිල්ස් ඒ කියන්නේ මගේ ෆයිල්ස් මූව් කරන්න ඕන ඇප් එකට අනුව
මම මෙතනදි මුලින්ම මූ කරන්නේ මගේ WhatsApp වල තියෙන ෆයිල්ස් ඉඳලා මම මෙතන WhatsApp කියලා දාගන්නම්. හරි. ඊට පස්සේ මේ විදියට ටිකක් පල්ලෙහාට ගියාම මෙතන බේසික් කියන කැටතේ තියෙනවා උඩින්ම ෆෝල්ඩර් එකක් තෝරන්න. මෙතෙන් අපි තෝරන්න ඕනේ අපි මූ කරගන්න ඕන ෆෝල්ඩර් එක. ඒ කියන්නේ අපේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකේ තියෙන ෆෝල්ඩර් එක. දැන් අපි මුලින්ම මේකට මූ කරගන්න යන්නේ අපේ WhatsApp app එකේ සේව් වෙන ෆයිල්නේ. ඒකින්ද මෙතන බේසික් කියන තැන උඩින්ම තෝරන්න තියෙන තැන මම්මගේ WhatsApp ෆයිල්, එහෙම නැත්නම් මම්මගේ WhatsApp app එකේ ෆයිල් සේව් වෙන ලොකේෂන් එක තෝරලා දෙන්නම්. මම මේ විදිහට දැන් උඩම තියෙන මේ click to select කියන එකට ටච් කරන්නම්. ඒකට ටච් කරාම අපි එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් මං යන්නේ මගේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට. මොකද මට මූ කරගන්න ඕනේ මගේ ඉන්ටර්නල් ස්ටෝරේජ් එකට සේව් වෙන WhatsApp app එකේ තියෙන හැමදේමනේ. මේ විදිහට මම මේකට ගියාම මෙතන තියෙනවා Android කියලා තැනක්. මේක තියෙන්නේ Android 10 වල ඉඳන් උඩට තියෙන අයට විතරයි. මේ විදිහට WhatsApp details සේව් වෙන්නේ. ඔයාලගේ Android version එක බලා ගන්න ඕන නම් ඔයාලට පුළුවන් settings වලට ගිහිල්ලා about phone වලට ගිහිල්ලා software information යටතේ මෙන්න මේ Android version කියන එක යටතේ ඔයාලගේ phone එකේ Android version එක බලා ගන්න. මේ විදිහට මෙතන මං දැන් කරන විදිහට WhatsApp වල location එක තියෙන්නේ Android version 10 වල ඉඳලා උඩට විතරයි. 10 උත් ඇතුළුව 10 වල ඉඳලා උඩට විතරයි. ඊට පල්ලෙහා තැන් වල, ඒ කියන්නේ Android version එක 10 වලට වඩා අඩුයි නම් මෙන්න මේ internal storage එක ඇතුළෙම ඔයාලගේ WhatsApp කියලා folder එකක් ඇති. අන්නේ folder එකට ඔයාලා යන්න. එහෙම නැත්නම් Android 10 වලට වඩා ඉඳ ඉන්න අය, එහෙම නැත්නම් Android 10, 11, 12 මෙන්න මේ වගේ update වල ඉන්න අය මෙන්න මේ Android කියන එක ඇතුළට යන්න. ඊට පස්සේ මේකේ තියෙනවා media කියලා option එකක්. ඔයාලා මෙන්න මේ media කියන එකට ඇතුළට ගියාම අපිට මෙන්න මේ වගේ option ගණනාවක් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා com WhatsApp කියලා option එකක්. මෙන්න මේක ඇතුළට ගියාම තියෙනවා මෙන්න මේ WhatsApp කියන folder එක. මෙන්න මේ folder එකම තමයි අර Android 10 වලට වඩා පල්ලෙහායේ internal storage එකේ නිකම්ම තියෙන්නේ WhatsApp කියලා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ WhatsApp කියන එකත් ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන තියෙනවා select කියලා option එක. ඔයාලා මෙන්න මේ දකුණු අත පැත්තේ පල්ලෙහායින්ම තියෙන select කියන එක දෙන්න. එතකොට මේ විදියට අපි ගියපු ලොකේෂන් එක මෙතන ඇවිල්ලා තියෙනවා. internal storage, android media, ඊට පස්සේ අපි ගිය ලොකේෂන් එක තමයි මෙතන තියෙන්නේ. ඊට පස්සේ මෙතන පල්ලෙහායින් අපි තෝරලා දෙන්න ඕනේ අපේ මේ WhatsApp එකේ අපි තෝරගත්ත මේ folder එකේ තියෙන සියලුම data movement ඕන ලොකේෂන් එක. දැන් මම ඒක තෝරලා දෙන්නම්. පල්ලෙහායින් click to select කියන එක යටතේ අපි දැන් දෙන්න ඕන SD card එකනේ. මම මේ විදියට SD card එකට යන්නම්. ඊට පස්සේ අපි මෙතන අලුතෙන් folder එකක් හදාගමු. මම මේ විදියට මෙතන උඩම තියෙන මෙන්න මේ folder එකක් එක්ක ධනසලකුණක් තියෙනවා පේනවා. ඉතින් මෙන්න මේක උඩ touch කරලා මේ විදියට අලුත් folder එකක් හදාගන්නම්. මම මේකට නමක් දාගන්නම් WhatsApp කියලාම. දැන් මෙන්න මේ WhatsApp කියන folder එක ඇතුළට ගිහිල්ලා select කියන එක දෙන්න. එතකොට අපේ මෙන්න මේ folder එක මේකට select වෙනවා. මෙච්චරයි ඔයාලට කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන option කියන එක යටතේ move කියන එක තමා මෙතන දෙන්න ඕනේ. මෙතන මේ option දෙකක් තියෙනවා, copy කියලායි move කියලායි. ඔයාලගේ එකේ බැරි වෙලාවත් මේ copy කියන එක select වෙලා තිබ්බොත් ඔයාලා මෙතන මේ උඩ තියෙන move කියන එක තෝරලා දීලා okay කියන එක දෙන්න. හරි. මේ විදියට මේ settings ටික හදාගෙන ඉවර වෙලා ඔයාලා මේ උඩ තියෙන save සලකුණු උන touch කරන්න. එතකොට මේක මෙන්න මේ විදියට save වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ reload button එක දෙතුන් පාරක්ම මේ විදියට press කරලා මේක පොඩක් reload කරගන්න, එහෙම නැත්නම් refresh කරගන්න. දැන් අපි යන්නේ අපේ WhatsApp වලට. දැන් මේ විදියට තියෙනවා මගේ account එක මෙතන. දැන් මම මගේ account එකෙන් මේ account එකට photo කීපයක් එවන්න යන්නේ. අපි බලමු ඒවා අපි කියපු විදියට, එහෙම නැත්නම් අපිට ඕන විදියට save වෙනවද කියලා. දැන් මම මගේ අනිත් phone එකෙන් මගේ මේ WhatsApp account එකට මේ විදියට photo කීපයක් එවනවා. දැන් අපි බලමු මේ photo කීපේ මේ විදියට touch කරලා. හරි. මේ ටික අපේ phone එකෙන් දැන් download වෙන්න ඕනේ අපේ සාම්ප්‍රදායික විදියට නම්. ඒ කියන්නේ අපි වෙනදා කරපු ආකාරයට කරනවා නම්. හැබැයි මේක උඩ touch කරාම ඔයාලට පේනවා ඇති තාමත් මේක download වෙලා නැහැ කියලා තමයි පෙන්වන්නේ. අපි ආයෙත් මේක උඩ touch කරලා බලමු. download වුණා. හැබැයි ආයෙත් මේක උඩ touch කරාම ඒක download වෙලා නැහැ. මෙහෙම වෙන්න හේතුව මොකද්ද? දැන් අපි කතා කරමු ඒ ගැන.
ඊට කලින් අපි බලමු මේවා ඩවුන්ලෝඩ් වෙනවා නම් අපේ ගැලරියේ පෙන්වන්න ඕනනේ. අන්න එතෙන්ද ගිහිල්ලා. ඒ කියන්නේ අපි ගැලරියටත් දැන් අපි යමු බලන්න. මේ විදිහට මම යන්නේ මගේ ගැලරියට. දැන් ගැලරියේ ඒ ෆොටෝ නැහැ. හැබැයි ඩවුන්ලෝඩ් වුණා කියලා පෙන්නනවා. ඇයි අපිට එහෙම පෙන්වන්නේ එහෙනම්? හරි. මේකට විසඳුම තියෙන්නේ my files වල අපේ SD කාඩ් එක ඇතුළෙමයි. දැන් අපි යන්නේ my files වලට. අපි SD කාඩ් එකට ගිහිල්ලා අපි අලුතෙන් හදාගත්ත folder එක, ඒ කියන්නේ අපි අලුතෙන් හදාගත්ත WhatsApp කියන folder එකට ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඔයාලට පේනව ඇති මේ විදිහට අපි download කරගත්ත හැම photo එකක්ම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම වීඩියෝ එකක් මේකට ආවත්, ඔඩියෝ එකක් මේකට ආවත්, ඒ හැමදේම ඩවුන්ලෝඩ් වෙන්නේ මෙන්න මෙතන. දැන් අපි යන් අපේ WhatsApp වලට. හරි. මේක මේ ඩවුන්ලෝඩ් වෙලා ආයේ ඩවුන්ලෝඩ් වෙලා නැහැ කියලා පෙන්වන්න හේතුව තමයි මෙන්න මේක. මේක මේ විදියට අපි ඩවුන්ලෝඩ් කරාම මේක සේව් වෙන්නේ අපේ WhatsApp වල අපේ ෆොටෝ ඩවුන්ලෝඩ් වෙන internal storage එකට. හැබැයි මේ ෆොටෝ එක ඒ internal storage එකේ WhatsApp photo save වෙන තැනට, ඒ කියන්නේ මෙන්න මේකේ internal storage එක Android media com WhatsApp මෙන්න මේකේ ඇතුලේ අර photo එක save වෙන තැනට අර photo එක download වුණ ගමන්ම අපේ මෙන්න මේ app එක හරහා මේ උඩ තියෙන location එකේ තිබ්බ photo එක move කරනවා අපේ SD card එකට. මේ විදිහට අපේ SD කාඩ් එකට මේක මූව් කරාම අපේ WhatsApp හිතන්නේ අපේ WhatsApp folder එකේ මෙතන මේ ෆොටෝ එක නැති වෙනවා. එතකොට හිතන්නේ එහෙම නැත්නම් එතකොට අපේ WhatsApp වලට පිළිගන්න වෙන්නේ මේ ෆොටෝ එක තාම අපේ ගැලරියට ඩවුන්ලෝඩ් වෙලා නැහැ කියලා. ඒක තමයි මේ විදිහට ආයෙත් මේක ඩවුන්ලෝඩ් කරගන්න එන්නේ. මේක අපි දෙතුන් පාරක් නෙමෙයි කීප පාරක් ඩවුන්ලෝඩ් කරත් මෙතන තියෙන්නේ මේ විදිහටමයි. හැබැයි අපේ my files වල SD කාඩ් එකේ අපි අලුතෙන් හදාගත්ත folder එකට මේ විදිහට මේක save වෙලා තියෙනවා. මේක තමයි අපේ පළවෙනි ක්‍රමේ app එක තියෙන data අපේ SD කාඩ් එකට move කරගන්න app එකක් මාර්ගයෙන්. මේකට අපිට පුළුවන් මේ විදිහට ඕනම app එකක් use කරන්න. මම දැන් මේකට ඔයාලට Telegram එකක් කරලා පෙන්නන්නම්. මෙතනින් අපි back වෙමු. මෙතන තියෙනවා ආයෙත් මේ ධනසලකුණට ගියා. මේකේ එක app එකකට වඩා ඔයාලට use කරනවා නම්, ඒ කියන්නේ එක අවස්ථාවකට වඩා use කරනවා නම්, ඔයාලට මේකේ premium version එක මිලදී ගන්න වෙනවා මුදල් ගෙවීමක් කරලා. මේකේ අවුරුද්දකට රුපියල් 450ක් වගේ යන්නේ. හැබැයි ඒක ලොකු මුදලකුත් නෙමෙයි. ඔයාලට කැමති නම් මේක purchase කරන්න පුළුවන්. මේ විදිහට තමයි අපේ පළවෙනි ක්‍රමේදී මෙන්න මේ app එක තියෙන data අපේ SD card එකට move කරගන්නේ. දැන් අපි යමු අපේ දෙවෙනි ක්‍රමේ බලන්න. ඒකට අපේ settings open කරගන්න වෙනවා. මේ විදිහට settings open කරගෙන ඔයාලගේ තියෙනවා about phone කියලා option එකක්. about phone එකට ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ ඔයාලගේ software information කියන එකට. ඒකට ගියාම තියෙනවා build number කියලා option එකක්. මෙන්න මේක උඩ ඔයාලා හත් පාරක් touch කරන්න ඕනේ. එතකොට ඔයාලගේ developer option කියලා අලුත් option එකක් on වෙනවා. දැන් ඔයා යන්න ඕනේ මෙන්න මේ developer option කියන එකට. මේක ඔයාලගේ සමහර ෆෝන් වල general settings ඇතුළට ගිහම බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ settings වල යටින්ම මෙන්න මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේකට ගිහිල්ලා ඔයාලා යන්න ඕනේ මේක මේ විදියට යටටම ගියාම තියෙනවා force allow app on external කියලා option එකක්. ඔයාලා මෙන්න මේක ඉස්සරහා තියෙන ටික් එක මේ විදියට on කරගන්න ඕනේ. ඊට පස්සේ අපි යන්නේ ආයෙත් අපේ මුල් පිටුවට. දැන් අපිට මේ විදියට මූව් කරගන්න ඕන app එකේ settings වල අපි යන්න ඕනේ. මේ විදියට මම මේකට ටච් කරන් ඉඳලා app information වලට යන්නම්. ඊට පස්සේ මේකේ පල්ලෙහාට ගියාම අපිට බලා ගන්න පුළුවන් storage කියන option එක. ඊට පස්සේ මෙතන අපිට අලුතෙන් ඇවිල්ලා තියෙනවා මේ විදියට change කියලා option එකක්. change කියන එකට ටච් කරාම මෙතනින් අපිට SD card එක තෝරලා දෙන්න පුළුවන්. SD card එක තෝරලා දුන්නාම මෙන්න මේ වගේ තැනකට තමයි අපි එන්නේ. දැන් මෙතන ඔයාලා මූ කියන එක දෙන්න. ඊට පස්සේ මේක මේ විදියට 100ට 100ක්ම ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. හරි. දැන් අපේ මූ කරගත් එක සම්පූර්ණම වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් තවත් ඔයාලට කැමති ඒවා තියෙනවා නම්
මේ විදියට කලින් වගේම ඔයාලගේ SD කාඩ් එකට මූ කරගන්න change SD card move. හරි. දැන් ඔයාලට ආයෙත් මේක වෙනස් කරගන්න ඕන නම් ආයෙත් app information වලට ගිහිල්ලා storage වලට ගිහිල්ලා change ගිහිල්ලා internal storage එක දීලා මේ විදියට මූ කරගන්න පුළුවන්. මේක තමයි අද අපි කතා කරන දෙවෙනි ක්‍රමයේ වගේම අවසන් ක්‍රමයේ app එකක් අපේ internal storage එකෙන් වෙන් කරලා අපේ SD card එකට එහෙම නැත්නම් external storage එකට move කරගන්න ආකාරය ගැන දැන් අපි බලමු අපේ SD card එක ගලවලා අපේ මේ app එකට එහෙම නැත්නම් අපි අලුතෙන් දාගත්ත auto transfer කියලා app එකක් මෙන්න මේ app එකට මොන වගේ දෙයක් වෙයිද කියලා මම දැන් මේ විදියට මගේ SD card එක ගලව ගන්නවා හරි දැන් මම මගේ SD card එක ඉවත් කරගෙන තියෙන්නේ එතකොට ඔයාලට පේනවා ඇති මගේ auto transfer කියන app එක මේ විදියට use කරන්න බැරි තත්ත්වයට පත් වුණා app is not able කියලා තමයි මෙතන පෙන්වන්නේ ඒ කියන්නේ ඒ app එක තිබ්බ SD card එකේ මේ වෙනකොට SD card එක අපේ phone එකේ නැති හින්දා මේ app එක අපිට භාවිතා කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ මේකෙන් ඔයාලට තවත් හොඳින් තේරෙනවා ඇති මේ app එක අපේ SD card එකට සාර්ථකව අපි move කරගත්තා කියලා දැන් ඔයාලට හොඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා මෙන්න මේ අපේ phone එකේ app වල තියෙන data අපේ internal storage එකෙන් නිවැරදිව අපේ SD card එකට move වෙන විදියට හදාගන්නේ කොහොමද කියලා ඒ වගේම මේක අපි ආකාර දෙකකට කතා කරා ඔයාලට දැන් තේරෙන්න ඇති මේක ගොඩක්ම සාර්ථක ක්‍රමේ අපි app එකක් භාවිතා කරලා කරපු ක්‍රමේ කියලා ඒ වගේම app use කරන්න කැමති නැති ඔයාලට දෙවෙනි ක්‍රමෙත් වැදගත් වෙයි කොහොම හරි මේ ආකාර දෙකෙන්ම පුළුවන් අපේ internal storage එකේ බොරුවට ඉඩ පිරෙන එක ඒ වගේම මේකෙන් අපිට පුළුවන් අපේ phone එක struck වෙන එක කියන්නේ හිර වෙන එක ඒ වගේම slow වෙන එක වළක්ව ගන්න ඒ වගේම හොඳ performance එකකින් අපේ phone එක හැමදාම use කරන්න මේ video එක storage ප්‍රශ්න තියෙන ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා ඒ වගේම video එක ගැන ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම comment එකක් විදියට අපිට යොමු කරන්න ඒ වගේම තාමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්තම් මේ වගේ වටිනම අලුත්ම වීඩියෝ බලන්න ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම ගෙන්න ගන්න. ඊට පස්සේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඒ වගේම channel එකේ about එකට ඔයාලට ගිහිල්ලා පුළුවන් අපේ Facebook සහ Instagram page follow කරන්නත්, Telegram සහ WhatsApp group සමග සම්බන්ධ වෙන්නත්, Telegram සහ WhatsApp ඔස්සේ මා සමග direct සම්බන්ධ වෙන්නත් ඔයාලට පුළුවන්. තවත් අලුත්ම වටිනම වීඩියෝ එකකින් අපි එනකම් මෙන්න මේ වීඩියෝ ටිකත් ඔයාලා බලලා නැත්තම් මේ වීඩියෝ ටිකත් ඔයාලා බලන්න